නැත්තරම නැති වෙලා තියෙන ජීවත් වෙන හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ දැන් හැමදාම බඩු ඉහළ යනවා මිස බඩු පහත වැටීමක් නැහැ කුකුල් මස් කිලෝ 1400 1500 පිටිරේ රුපියල් 55යි ගෙඩ දහක හොයාගත්තොත් දවසේ පඩිය 1000 කිරි පැකට් එකයි 1500 ගන්නකොට ඉවරයි පොඩි උම් බඩගින්න කෑ ගන්න මොනවා දුන්නද දෙන්නේ තුන් වෙන කන මනුස්සයා දැන් එක වෙලක් තම ගන්න වෙලා තියෙනවා අයිබන් අපි සෑල මාර්ගකට පස්සේ ආත්තර කාලිකෙන් පටන් අරන් තියෙනවා අය පාර්ලිමේන්තුවේ බොහෝ වෙලාවට ආත්මීය ගැන කතා කරනවා සමාජාත්මීය ගැන කතා කරනවා ප්‍රති අනුපාත ගැන කතා කරනවා ණය ප්‍රතිවිරුද්ධ කරන ගැන කතා කරනවා අපි කල්පනා කරා පාර්ලිමේන්තුවේ එළියට ගිහිල්ලා අත් වශයෙන්ම ජනතාව මූලිකන ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් මහ පොළොවේ යථාර්ථය ගැන කතා කරනවා අපිට එක පැත්තකින් හදන නියෝජිතව හැටියට පාර්ලිමේන්තුවේ කතා කරන අතරතුර අත් වශයෙන් ජනතාවගේ එදිනදා ජීවිතයේ ඔවුන්ට මුහුණ දෙන්න තියෙන ආර්ථික ප්‍රශ්න මොනවද ඒවට විසඳුම් මොනවද කියන එක කතා කරනවා අපි මේ බලාපොරොත්තු වෙනවා අද අපි අවිලා තියෙනවා ආරම්භික මේ ආර්ථිකයට විතර ගැන කතා කරන්න. මොකද බොහෝ වෙලාවට දැන් ඇහෙන කතාවක් තමයි මේ විතරේ මේ මේ අවුරුද්ද පටන් ගන්නකොට උගාඩි කියන වාගේ දුක විතරේ. ඔව්. මේ අවුරුද්ද. ඔලරේ පහල්. ඉස්පාරිපාකට 20කට 25කට විදිහට විතරේ දැන් තියන්නේ මේ 43ට දාලා තියෙනවා මේකේ මිල පාලනය මේ විතරේ මිල පාලනය කරලා තියෙනවා 45ට ගැසට් එකක් දාලා දැන් මුදාලි මට කියන්න මම 43ට වයි ගොඩද මේ සමහරු කිව්වා කියලා මේ ඒ පිටර ගොයන්නේ මේ පිටර ටික ආයෙත් අරගෙන යන්න කියලා එහෙමද? සමහර වහන්සේ මේ පිටර දෙන්නේ නැහැ සමහර වහන්සේ මාල කියලා ඒ කාගේ දෙන්න බෑ. දෙන්න බෑ කියලා. එතකොට මේ අපි කතා කරන්නේ මෙතන මුදලාලි මහත්තයා කියන්නේ 43 45 පිටර දෙන්න බැරි හේතුව තමයි පිටර ගොයන්නේ ඊට අඩු ප්‍රමාණයකට මේ කට්ටිය දෙන්න බෑ කියලා. හරි. එහෙම නැහැ. ඇයි 43 හරි 45 ගැසට් එකක් ගන්නේ? හරි දැන් කවුද කිව්වේ එහෙම කරන්න කියලා? එහෙම කරන්න පුළුවන්. හරි. එතකොට කවුද මේ පාඩුව දරාගන්නේ? ආණ්ඩුව මේ කට්ටියට යම් කිසි කිනක් දෙනවද? මෙන්න මේ රුපියල් 10 විතරකට දෙන්න කියලා. හරි. හරි. එහෙමනම් ඔබ කොහොමද පුළුවන්? එතකොට කරන්න ක්‍රමයක් නැහැ. හරි. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ විදිහට මිල පාලනය කරන්න ජසත් ගහලා මේ විතර මිල පාලනය කරන්න පුළුවන්. හරි මේ වෙළඳ පොළ ක්‍රමය තුල දේශපාලකයන්ට ඒ වගේ තීරණ ගන්න පුළුවන්. හරි කවුද කිව්වේ 43 කියලා? අයි මේක 53 නෙවෙයි. අයි මේක 36 නෙවෙයි. අයි 43. අයි 45. හරි මේ වෙළඳ පොළ ක්‍රියාත්මක වෙන්නේ ඉල්ලුම සහසපේ මොකද? මෙතන ඉන්නවා වෙළඳ. මේ වෙළඳ උන්ට විතර මොකද මේ විතර කරලා දෙනවා. ඒවා දෙනවා. දවසක සරලට කොහොමද? පාරිභෝගිකයන් අපි කතා කරේ වෙනද වාස්තුවේ වාස්තුව. දැන් අපි බලමු පාරිභෝගික. දැන් බලන්න ලෝක ආහාර සංවිධානයේ කියලා තියෙනවා අපේ රටේ 30% හරි මිලියන 6කට වඩා ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම කන්න නැතුව බොහෝ දුක් විඳිනවා කියලා. එතකොට 60% කියලා තියෙනවා මේ
අඩු වෙලා අඩු කරලා තියන කෑම කන ප්‍රමාණය එක්කෝ මේ අඩු මිලට කෑම මේ ලබා ගන්න සිදුවලා තියෙන එහෙමනම් ඒක කන ප්‍රමාණය අඩු කරන්න වෙලා තියෙනවා එහෙම නැත්නම් ගුණාත්මක භාවය අඩු කරන්න වෙනවා ඒ පාරිභෝගිකයන්ගේ පැත්තෙන් විතරයක් කියන්නේ මේ ලක්ෂණය ඇයිදම් එක හරි රුපියල් 25ට 20ට තිබිච්ච විතරේ රුපියල් 50ට කියන්නේ මිනිස්සුන්ට විතරයක් ගන්න හරි ඒකේ මොකක්ද වෙන්නේ හරි දරුවන්ගේ පෝෂණය සාමාන්‍ය සමස්ත ශ්‍රී ලංකාවේ ජනගහනයේ විශාල ගැටලුවක් වෙනවා පෝෂදායි මේ ආහාර වෙනස් සැපේ හරි එතකොට ඒක දීර්ඝකාලීනව බලපාන හරි දැන් මම බලන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා මේ සමහර විට ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි ඒ හරි වෙනකොට අවදුරටත් මේ ආහාර ප්‍රශ්නය මේ දුරුදිලි යන කියන මේ කඩාවට එන්න පුළුවන් ලංකාවේ මිනිසුන්ට හන්නනදි තත්ත්වයකට යම් කිසි විදියකට මේ ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ආර්ථිකයේ පැත්තෙන් බලනකොට පාරිභෝගිකයට යම් කිසි අඩු මිලකට විතරයක් ගන්න පුළුවන් නම් ඒතර සමාජ සාධාරණත්වයක් තියෙනවා කියලා කාට හරි තර්ක කරන්න පුළුවන්. හැබැයි මේ වාගේ මේ ගැසට් ගහලා ෘතිමලස මිලපාලනය කරන්න ගිහිල්ලා මේ වෙනද පොනේ විලම්භීතයක් ඇති කරගහම මොකද වෙන්නේ? ඇති කරගහම වෙන්නේ අත්පසින් විතරේ තවත් වැඩි. ඒකයි වෙන්නේ. එක් විතර මිල තවත් වැඩි වෙනවා. එහෙම නැත්නම් විතර නැත්තරම නැති. හරි එතකොට දැන් පාරිභෝගිකය පැත්තෙන් අරගෙන බලලා පාරිභෝගිකයට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියලා කියන එකේ වැරද්දක් නැහැ. නමුත් දැන් අපි කලින් කිව්ව වාගේ ගොවියට මේ විතරයක් උත්පාදනය කරගන්න යන මිල වැඩි නම් හරි සල්ලි අච්චු ගහලා ගමනේ 94 නම් හරි ඊට පස්සේ මේ ආහාර මේ සත්ව ආහාර නැත්තම් කුකුල් පොඩි ටික හරියට මේන්ටේන් කරගන්න බැරි නම් මේ ප්‍රශ්න සියල්ලත් එක්ක බදු ගහලා තවත් නිෂ්පාදකයාගේ මේ පිරිය වැඩි වෙලා නම් එහෙමනම් කොහොමද ඔය පාරිභෝගිකයන්ට සාධාරණ මිල දෙන්නේ කියන එක තමයි අපේ ප්‍රශ්නේ. දැන් එක පැත්තකින් බලනකොට කන් බලන්න දැන් මේ බෙලුම් පුරන විවෘත කරනවා. හරි අමතිලා දැන් 58 තුනට පත් කරලා තියනවලු. ඉතින් මේ වාගේ සල්ලි නාස්ති කරලා හොරකම් කරලා දූෂණය කරලා රට විනාශ කරලා මේ කාට හරි කියනවා නම් පිටරේ රුපියල් 43 ක විකුණන්න කියලා කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද මේ කතාවට මම එකතු කරගන්න හිතුවා සමස්ත ලංකා කිඹුල් ව්‍යාපාරිකයන්ගේ සංගම සභාපති අජිත් ගුණසේකර මහත්තයා. අජිත් විශ්වාසය ගොඩරාජි අපේ රුපියල් අපිට ආරංචි බඩ ඉරිඟු මේ පාර අස්වැන්න ව්‍යාපාරය 40% විතර අඩු වෙලා තියෙනවා. අර අපිට ආරංචි
අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් වැටවු මම හිතන්නේ 70,000ක් විතර 80,000ක් විතර දෙනවනම් අවුරුද්දකට දැන් ඒක 7,000ට වාගේ අඩු වෙලා කියලා. ඒකෝ මේ දෙන්නේ සම්පූර්ණයෙන්ම මේ කර්මාන්තයේ පිළවැටීමක් හදාගන්න තියෙන බෑ. ඒක ඇත්තටම මේ විදියට අපි සාමාන්‍යයෙන් 7,000වට ශක්තිජනක ආහාරයක් විතර ගන්න බඩේ. විශේෂයෙන් දේශීය බඩේ. දේශීය බඩේ නිෂ්පාදනයේ සාමාන්‍ය කෘෂිකර්ම අමාත්‍යාංශය දක්වනවා අවුරුද්දේ මෙට්‍රික් ටන් 104ක් විතර හැදුවා. නමුත් අපි පොහොර සහ කුටි රසායන ගැටුවත් එක්කලා කවුගේ කන්න දෙකේ අපිට නිෂ්පාදනය ලැබුණේ නැහැ. අවශ්‍යතාවයෙන් අපිට ලැබුණේ මෙට්‍රික් ටන් 75,000. දැන් පොඩ්ඩක් කියනවා නම් දැන් බලන්න මේ වාගේ කතාවන් ඔය කෘෂි රසායන මේ පොහොර ව්‍යාපාර මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කාලේ කැසට් රිවර්ස් කරලා වෙද්දී දැක්කා නේද මේ කැසට් කරලා රිවර්ස් කරන්න දෙන්නේ නැහැ හරි මේ මම දැක්කා කවුරු කියනවා ඕගොල්ලන්ට පිටතර මේ මිලියන් මේකට දෙන්න බැහැ එහෙමනම් බේකරි වලින් මාළු පාපරි දෙන්න මේ විදිහට විතරයි ඒතර ඒ තව කරත් හරි ඒක ඕම් කල්පනා කරන්නේ පාරිමු කියනවා ඒ වගේ අවස්ථාවකදී ඒකට පාරිමු කියනවා අනිකාන්නේ වෙළඳාම් අමාත්‍යාංශය පාරිභෝගික අධිකාරිය කුසකර්ම දෙපාර්තමේන්තුව නිෂ්පාදනය ක්‍රියාවන් සම්බන්ධ අමාත්‍යාංශය අදාළ දෙපාර්තමේන්තු ක්‍රියාව එකඟ වෙලා යම් සිතේකට වෙන්න ඕනේ. නමුත් අනිකාන්නේ වෙළඳාම් අමාත්‍යාංශය පාරිභෝගික අධිකාරිය කියන ගැටයක් ඇහුවම පාරිභෝගිකයත් අසරණ වෙනවා නිෂ්පාදිකත් අසරණ වෙනවා. හරි දැන් මට කියන්න වාදි මේක ඔයගොල්ලන්ට කරන්න පුළුවන් 43 දෙන්න පුළුවන් අපිට දෙන්න බෑ. ඉතින් අපි හැම වෙලේම කියුවා නිෂ්පාදනය වෙන්නේ නැති. මේ ගන්නේ කිරිමෝට නිෂ්පාදනය අපි පිළිගන්නේ නැත්නම් අපේ ගන්නේ කිරීම අපි කියවා මේක අදාළ අමාත්‍යාංශයක් තියෙන අදාළ දෙපාර්තමේන්තුව. ඒක නිසා විශේෂයෙන් දැනුම තියෙන කට්ටිය. ඒ කට්ටියකින් මේ හැම මාසෙම ඒ කට්ටිය නිෂ්පාදනය වීම ගණනය කරනවා. ඒ ගණනය කිරීම කලින් දක්වල නැවතත් මේක මං කියන්නේ කියාවලේ මේ සංකීර්ණ කියාවලක් නිසා මේක නැවතත් සමාලෝචනය කරලා මේක පිළිතුරක් දෙන්න ඉක්මනට කියලා. නමුත් දැන් සම්බන්ධයෙන් මේ ඒක
සහනාධාරයක්
ඒ පුද්ගලයන්ට ලබා දෙනවා කියලා පෑස් ට්‍රාන්ස් කියලා. අද ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි දෙකම එකතු වෙලා අඩු ආදායම් ලාභී පුද්ගලයන්ට මාසෙ අන්තිම යම් කිසි මුදලක් ලබා දෙනවා. හරි? මේ මුදල පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය ඒ පෝෂණාහාරී ආහාර යම් කිසි ප්‍රමාණයක් ලබා ගන්න උත්සාහයක් කරලා තියෙනවා. මම හිතන්නේ ආදෝ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දීර්ඝකාලීනව එක දෙයක් තීරුම් ගන්න ඕනේ. ඒ තමයි බන්දුළු ගුණවර්ධන වේවා, එමත් නැත්නම් නලින් පෙරේරා වේවා, එමත් නැත්නම් වෙන කවුරු හෝ වේවා, හැමතිම රැයේ දේශපාලන මොමනාවට හෝ තමන්ට ජනතාවට සිතක් කරන්න ඕනේ කියන ඉතාලගෙන තමන්ට ඕන විදිහට ගැසට් එකක් ගන්න වෙළඳ පොලේ ආරක්ෂකතාවයක් ඇති කරන්න හැකියාවක් නැහැ. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. මේ වෙළඳ පොළ ආර්ථිකය තුළ යම් කිසි නියාමනයක් අවශ්‍යද ඇත්ත. නමුත් මේ නියාමනය කරන්න ඕනේ වෙළඳ පොළ විකෘති කරන්න නැතුව වෙළඳ පොළ හදාක පල් කරලා සුණු විසුණු කරලා නැති කරලා දාන්නේ නැතුව. ඒක බඳුළු ගුණවත්යන්ට හරි නලින් පොළයන්ට හරි අවශ්‍ය නම් ගැසට් එකක් ගහන්න. එහෙමනම් මේ ගැසට් එක ගහන්නුනේ සාකච්ඡා කරලා සාධාරණ වෙළඳ පොළ විලක. එහෙම නැතුව දේශපාලන වීරයෝ වෙන්න කියන අවසානද වෙන්නේ අර මේ එළු වගේ මුතියේ කතාව වගේ වැඩක් තමයි. හරි. එතකොට දැන් අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ආර්ථික ප්‍රශ්න වලට කොහොමද ආර්ථික දේශපාලන විසඳුම් තියෙන්නේ. හරි. එතකොට ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අපි සූදානම්. මේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරලා ඒ විසඳුම් හොයන දේශපාලන වශයෙන් අපි සූදානම්. ඉතින් ඒ නිසා අර්ථ තර්ක වලින් ඉදිරියට අපි සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.